නිවාරෙම්ම හාරර්බු දෙයක් දෙදාශ විසි දෙකේ ඇති වෙනෝ. කිිලෝොක් රුපියල් හර පන්සිේ ටයගේ එක වක්න්න බැදැබල අ මිරිස් කිලෝොක් රපියල් දාහක් ෝලන අම්මිරිස් කරලක් කෘපියල් දහහිත වට වැඩ. එත කොහොම මිනිස්ු ජීවත්තවෙන්නේ. එතකොට අපික බලන්න ඕන ආණඩුවක් හැටියට මිනිස්සු ජීවත් කරවීම මිනිස්සුන්ට ආහරපාන සොලබ ලබදීම පෝලීගල ගල බද ග මත්ම නගේ සතසය බඩුුවන්නනෙවේ විවෘත්ත වල්ද පොලේ බඩුි ඩු සහමිල්ට ලබගන්නටපුල වැඩිර ඇව ඕන නමු අදමක් දාන්ඩුවට උත්තර දෙන්නේ න්ඩුව උත්තරේ තමයි නිවිත් වැලක්හදාගන්න මිරිස් ගහ්‍යවත්තේ හදාගන්න ඕකනෙවෙන්නේ මනිස්ස ලාපොත්තු වන්නේ සවබාගේ දැක්ට අනුව මිනිස්සු කිව හිතුවේ. රටේ සෑම දෙයක්ම ජනතාවට පිරි ඉතිරි ලැබයි කිය. හැබයි දැන් අලුත් අවුරද්දකුත් පටගන්න මේ අලුත් අවුරුද්ද හමතේ ගත කරන්න සිදුවන කාලයක් බවට පරිවර්න වෙන්නේ.ඒ සම්පූර්ණයෙන්මවාකීම් භාරගන්න ආන්ඩුවමකද ලකම්වරු එලෙව්වයි කිය මේ ප්‍රශ්වි දෙන්නේ නෑ. ද න් ග න්ු තු ාගන්න කිසිම ැසක් නැව ට ල ම ර ල එකයිම වියසන ප්‍රති පල මිසුට නොද අඩවෙලාති බෙන්නේ. බස්ගාස්තුව වැඩි කරලා. ඒවගේම ඉන්දන මිල වැඩි කරා. ඒගේ ගෑ මිල වැඩිර විදල ිල වැඩ ව මි සු දරග රිතර ඩුමිල වැඩි වෙන ො මනිස්සු ොරා මැරි මැරීම මේ කාලේ ජීවත්වවෙන්නේ. ජනතාවට විසාාල පීඩනයක්. කාලසිීමාව ඇත්වෙලලා තිබෙන ඉද ආඩුව කිසිසේත් ජනතාවගෙන බල ැහැකිෙනකි තාමත් පහැදිලි මේ කරන සිරද වල මුො ආන්ඩුව හැඳදටම නිදහස කරු කියෙනන ඉස්සර රුපියල්දක් ඉදන්නමිල වැඩුණයි කියලා පෙළ පාලගිය මේ ආන්ඩු නායකු. ඒවගේම පටගත රපියල් තුනයි පනහට පාන්දනමයි කියල ැ අදමකත් වෙලා තිබන්නේ පාන්රාත්තල මිලත් පාාවන්න ඇරලා තිබෙනවා මිනිස්සුන්ට කන්න බොන්න අධන්න පමණක් නෙවේ ජීවත්වෙන්නත් මේ ල සසිමේ න්දු හැසිරමන මිනිසුට මාරුව.